ආයුබෝවන් පුතේ අපි හත වසරේ මාතෘකාවන් සාකච්ඡා කරන්න තමයි අද දවසේ අපි හමුවන්නේ ඉතින් මෙතෙක් දවසක් අපි පන්ති වාරවලදී මුණ ගැහිලා විනස් අධ්‍යක්ීමකට අපි මුහුණ දෙන අවස්ථාවක් මේක ඉතින් අද දවසේ අපි මේ විදිහට හමුවීමට තීරණය කළා තිබුණේ අපිට සාමාන්‍ය පන්ති අවස්ථාවෙන් පොඩ්ඩක් විනස් වෙලා අලුත් අවස්ථාවකට එන්න වෙන නිසායි මේ අපි අද දවසේ මේ විදිහට හමුවීම සිද්ධ වෙන්නේ එතකොට අද දවසේ තුල අපි මාතෘකාවන් කිහිපයක් අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා දවසින් දවස අද දවසේ අපි සාමාන්‍යයෙන් අපිට තුන්වෙනි වාරයට අයිති වෙන යම් මාතෘකාවක් තියෙනවා අපිට සරලව පැහැදිලි කරගන්න පුළුවන් වෙන මාතෘකාවක් ඒ තමයි ඝන වස්තු කියන මාතෘකාව අද දවසේ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ ඝන වස්තුන් කියන මාතෘකාව ඉතින් ඔබ ඔබගේ සටහන් පොතත් ළඟ තියාගන්න ඝන වස්තු කියන මාතෘකාවල දාලා සටහන් ලියා ගැනීම සඳහා right එමනම් අපි අද දවසේ මුලින්ම ආරම්භ කරමු ඝන වස්තුන් සම්බන්ධව අපි මෙතෙක් ඉගෙනගෙන තියෙන කරුණු සහ ඉදිරියේදී කතා කරන අද දවසේ සාකච්ඡා කිරීමේ බලාපොරොත්තු වෙන කරුණු සියල්ලම අපි දැන් ආරම්භ කිරීම සිද්ධ කරගමු ඉතින් මුලින්ම අපි ඝන වස්තුන් හා සම්බන්ධව කතා කරන කලින් ඝන වස්තු සම්බන්ධව කතා කරන අවස්ථාවේදී අපි කතා කරන මුලින්ම සම චතුරස්ර පිරමීඩයක් හා සම්බන්ධව සම චතුරස්ර පිරමීඩය හා සම්බන්ධව තමයි මුලින්ම සාකච්ඡා කිරීම සිද්ධ කරන්නේ. එතකොට මේකෙදී අපි සම චතුරස්ර පිරමීඩයක මුලින්ම සාකච්ඡා කරන කරුණු වල එය ආකෘතියක් වශයෙන් සකස් කර ගැනීමට දැන් මුලින්ම සම චතුරස්ර පිරමීඩයක් නිර්මාණය කර ගැනීමට අපි භාවිතා කරන ආකෘතිය තමයි මම වාඩමේ රූප සරහනේ ලකුණු කරලා පෙන්නන්නේ. ඒකෙදි මුලින්ම සම චතුරස්රයක් අපිට අවශ්‍ය වෙනවා පාද සියල්ලම සමාන වන සම චතුරස්රයක්. ඊට පස්සේ ඒකේ මුහුණත් මේ සෑම පාදයක්ම සම්බන්ධ වෙන විදිහට තවත් ත්‍රිකෝණාකාර කොටස් හතරක් මේ වගේ විදිහට අපි සම්බන්ධ කර ගැනීම කරනවා. ඒ ත්‍රිකෝණාකාර කොටස් හතරම විශාලත්වයෙන් සමාන වන ත්‍රිකෝණාකාර මුහුණත් විය යුතුයි. ඔන්න ඔය ආකාරයට. එතකොට මේ තමයි වාට හම්බෙන සම චතුරස්ර පිරමීඩයක් නිර්මාණය කිරීමට භාවිතා කරන ආකෘතියේ සටහන. රයිට්. මුලින්ම මේ තමයි අපි භාවිතා කරන ආකෘතිය. ඒ ආකෘතියට අදාළව තමයි වා සම චතුරස්ර පිරමීඩයක් මුලින්ම නිර්මාණය කර ගැනීම සිද්ධ කරන්නේ. දැන් ඔබ ඉස්සල්ලාම සටහන් පොතේ මාතෘකාව සටහන් කරගමු ඝන වස්තුන් කියලා. ඒක ඊට පස්සේ සටහන් කර ගැනීම කරන්න සම චතුරස්ර පිරමීඩය කියලා අනුමාතෘකාව සම චතුරස්ර පිරමීඩය රයිට් අපි දැන් සම චතුරස්ර පිරමීඩය හා සම්බන්ධ එක්තරා සටහනක් තියෙනවා මේ සටහන ඇතුළත් කර ගැනීම කරමු පුතේ මුලින්ම ලියන්න සම චතුරස්ර පිරමීඩයක ආකෘතියක් සකස් කර ගැනීමට සම චතුරස්ර පිරමීඩයක ආකෘතියක් සකස් කර ගැනීමට යොදාගත් ඇලුම් වාසිය ඇලුම් වාසිය ඉවත් කළ විට ලැබෙන ඇලුම් වාසිය ඉවත් කළ විට ලැබෙන රූපය
සමචතුරස්‍ර පිරමීඩයක සමචතුරස්‍ර පිරමීඩයක පතරම ලෙස හැඳින්වේ පතරම ලෙස හැඳින්වේ රයිට් පුතේ දැන් ඔයා මේ තිනවාඩ සමචතුරස්‍ර පිරමීඩයක් සකස් කර ගැනීම සඳහා භාවිතා කරන පතරමක රූප සටහන ඔබ මේ පතරමේ රූප සටහන ඇඳගන්න පුතේ මෙතන සමචතුරස්‍රයක් තියෙන්න ඕන මේ වටේට තියෙන ත්‍රිකෝණාකාර කොටස් හතරම විශාලත්වයේ සමාන වන ත්‍රිකෝණාකාර මුහුණත් හතරක් විය යුතුය වෙනවා ඒ නිසා ඉක්මනින්ම අදාළ පතරමක සටහන මුලින්ම ලකුණු කර ගැනීම සිද්ධ කරන්න right දැන් පුතේ දැන් මේ සමචතුරස්‍ර පිරමීඩයක් සකස් කළාට පස්සේ ඒ සමචතුරස්‍ර පිරමීඩයක තියෙන විශේෂ විච්ඡ ගුණාංග තියෙනවා ඒ ගුණාංග ඔයා මතක තියාගන්න ඕනේ සමචතුරස්‍ර පිරමීඩයක තියෙන ගුණාංග මොනවද ඒ ගුණාංග සියල්ල අපි එකිනෙකට එකිනෙකට සාකච්ඡා කර ගැනීම සිද්ධ කරමු මම මුලින්ම වාර ගුණාංග ටික මුලින්ම පැහැදිලි කිරීම කරනවා වාර ඉස්සලාම සටහනට ලකුණු කර ගැනීම කරමු ඊට පස්සේ මම ඒ ගුණාංග ටික පැහැදිලි කිරීම සිද්ධ කරන්නම් පළමුව ගුණාංග ටික ලියා ගන්නවා ලියාගත්තු ගුණාංග ටික අපි පැහැදිලි කර ගැනීම සිද්ධ කරමු රයිට් පුතේ මෙහෙම ලියන්නේ සටහන් පොතේ ඔබට හඳුනාගත හැකි ඔබට හඳුනාගත හැකි ඔබට හඳුනාගත හැකි සමචතුරස්‍ර පිරමීඩයේ සමචතුරස්‍ර පිරමීඩයේ සමචතුරස්‍ර පිරමීඩයේ ලක්ෂණ සමචතුරස්‍ර පිරමීඩයේ ලක්ෂණ එක සමචතුරස්‍ර පිරමීඩයේ සමචතුරස්‍ර පිරමීඩයේ මුහුණත් පහක් ඇත මුහුණත් පහක් ඇත අංක දෙක එක් මුහුණතක් පමණක් එක් මුහුණතක් පමණක් සමචතුරස්‍රාකාර හැඩය ගනි එක් මුහුණතක් පමණක් සමචතුරස්‍රාකාර හැඩයක් ගනි අංක තුන අනෙක් මුහුණත් හතර අනෙක් මුහුණත් හතර එකිනෙකට සමාන ත්‍රිකෝණාකාර හැඩයක් ගනි අනෙක් මුහුණත් හතර එකිනෙකට සමාන ත්‍රිකෝණාකාර හැඩයක් ගනි
සමජ සෝරි ඊළඟ එක හතරවෙනි එක සමජ තුරස්ත්‍ර පිරමීඩයේ ශීර්ෂ පහක් ඇත අංක 5 සමචතුරස්‍ර පිරමීඩයේ ධාර 8ක් ඇත සමචතුරස්‍ර පිරමීඩයේ ධාර 8ක් ඇත එකරම ලියන්න එම සියලුම ධාර සරල රේඛීය වේ හරි පුතේ දැන් අපි කතා කළේ ඝනවස්තු සම්බන්ධව කතා කරන පළවෙනිම ඝනවස්තුව සමචතුරස්‍ර පිරමීඩය හා සම්බන්ධව දැන් අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ත්‍රිකෝණ ප්‍රිස්මය හා සම්බන්ධව ඔබ ත්‍රිකෝණ ප්‍රිස්මය හා සම්බන්ධව ඉගෙන ගන්න කරුණු අතර අපි මුලින්ම ත්‍රිකෝණ ප්‍රිස්මය කියන්නේ මොකද්ද ත්‍රිකෝණ ප්‍රිස්මය නිර්මාණය වෙන්නේ කොහොමද කියන කරුණු මුලින්ම අවබෝධ කර ගැනීම කරමු ඊට පස්සේ එයාගේ පතරමක හැඩය හඳුනා ගැනීමත් එයාට පවතින විශේෂ ලක්ෂණ නැත්නම් ගුණාංග ලක්ෂණ ටික හඳුනා ගැනීම සිද්ධ කරගන්න. මුලින්ම ඔයා මාතෘකාව ලියන පුතේ ත්‍රිකෝණ ප්‍රිස්මය. මාතෘකාව ත්‍රිකෝණ ප්‍රිස්මය. හරි. පුතේ ත්‍රිකෝණ ප්‍රිස්මය නිර්මාණය වෙන්නේ මෙන්න මේ විදිහට. අපර පැහැදිලිව පේනවා නම් ත්‍රිකෝණ ප්‍රිස්මය මෙන්න මේ විදිහට පවතින ත්‍රිකෝණ ප්‍රිස්මය මේ අපිට හම් වෙන ත්‍රිකෝණ ප්‍රිස්මය. ඒ ත්‍රිකෝණ ප්‍රිස්මයේ මෙන්න මේ එක මුහුණත ත්‍රිකෝණාකාර මුහුණත එයාට විරුද්ධ පැත්තේ තියෙන මුහුණත ත්‍රිකෝණාකාර මුහුණත. ඉදිරි මුහුණ සියල්ලම ත්‍රිජකෝණාස්සාකාර මුහුණත් වෙනවා. මේ සියල්ලම ත්‍රිජකෝණාස්සාකාර මුහුණත් එතකොට ත්‍රිකෝණ ප්‍රිස්මයක් නිර්මාණය වෙන්නේ ත්‍රිකෝණාකාර මුහුණත් දෙකකින් සහ ත්‍රිජකෝණාස්සාකාර මුහුණත් තුනකින් යුක්ත වෙන්න ඕන. එතකොට ත්‍රිකෝණ ප්‍රිස්මයක් නිර්මාණය වෙන්නේ ත්‍රිකෝණාකාර මුහුණත් දෙකකිනුත් ත්‍රිජකෝණාස්සාකාර මුහුණත් තුනකිනුත් යුක්ත වීම තමයි සිද්ධ වීම සිදු කළ යුත්තේ. එහෙනම් අපි ඉතින්ට පොඩි සටහනක් ඇතුළත් කර ගැනීම සිද්ධ කරමු පුතේ. ලියන්න මෙහෙම ත්‍රිජකෝණාස්සාකාර මුහුණත් තුනකින් හා ත්‍රිජකෝණාස්සාකාර මුහුණත් තුනකින් හා ත්‍රිකෝණාකාර මුහුණත් දෙකකින් ත්‍රිකෝණාකාර මුහුණත් දෙකකින් ත්‍රිකෝණාකාර මුහුණත් දෙකකින් සෑදී ඇති
घन वस्तुवा त्रिकोण पिस्म्याक वे त्रिकोण पिस्म्याक वे हरि दें पुते एक पहलिंग ईलंग रूलिंग मेमलियान त्रिकोण प्रिस्मेक आकृति त्रिकोण प्रिस्मेक आकृति त्रिकोण प्रिस्मेक आकृति सकस कर गनी मट सकस कर गनी मट युदागत युदागत अलउम वासी नमेति ओ अलउम वासी नमेति ओ विट अलउम वासी नमेति ओ विट एय त्रिकोण प्रिस्मये पतरमवे एय त्रिकोण प्रिस्मये पतरमवे एय त्रिकोण प्रिस्मये पतरमवे दंपते मितन बलन्न त्रिकोण प्रिस्मये निर्माणे करगनीमट सकस्कल्ल तीन पतरमक हडे तमा मे तीन එතකොට මේ ත්‍රිකෝණ ප්‍රිස්මය නිර්මාණය කිරීමට භාවිත කරන පතරම එතකොට ඔබ දැන් ඊළඟට කරන්න තියෙන්නේ මේ පතරම රූප සදාගත කරගන්න මෙතන ත්‍රිකෝණාකාර මුහුණක් දෙක මෙතන තියෙන සුදුකෝණාස්සාකාර මුහුණක් තුන දැන් අපි කලිනුත් කිව්වා ත්‍රිකෝණ ප්‍රිස්මයක තියෙන්නේ ත්‍රිකෝණාකාර මුහුණක් දෙකක් සහ සුදුකෝණාස්සාකාර මුහුණක් තුනකින් සමන්විත වෙනවා කියලා තමයි පැහැදිලි කළේ ඒ නිසා ඔබ මේ අදාළ ඇලුම් වාසි රහිතව ඇඳලා තියෙන පතරමක හැඩය ලකුණු කර ගැනීම කරන්න. රයිට්. ඔබගේ සටහන් පොතේ මේ සටහන් පහලේ මේ අදාළ රූප සටහන ලකුණු කර ගැනීම කරන්න. හරි පුතේ දැන් ඊළඟට අපි කතා කරනවා දැන් මේ ත්‍රිකෝණ ප්‍රිස්මයක් හා සම්බන්ධව තමයි අපි සාකච්ඡා කරගෙන ආවේ ඒකේ අපි කලිනුත් කතා කළ
සමතතුරස්ස පිරමීඩයක තිබුණ ලක්ෂණ වගේම මෙයාට අදාළ එයාටම ආවේණික වෙන ලක්ෂණ කිහිපයක් තියෙන අපි අදාළ ලක්ෂණ ටික තමයි පැහැදිලි කරගන්න හදන්නේ. ඔබ දැන් ලියන්න සරහම් පොතේ මෙහෙම ලියන්න පුතේ දැන් අපි ලියන්න සුදනම් වෙන්නේ ත්‍රිකෝණ ප්‍රිස්මයට තියෙන විශේෂ ලක්ෂණ මොනවද කියලා ඒ ලක්ෂණ ටික මම ඔයාලට ලියන්න දීලා ඒක පැහැදිලි කිරීම සිද්ධ කිරීම කරන්න. හරි. ලියන්න මෙතේ මෙහෙම ඔබට හඳුනාගත හැකි ත්‍රිකෝණ ප්‍රිස්මයේ ඔබට හඳුනාගත හැකි ත්‍රිකෝණ ප්‍රිස්මයේ ලක්ෂණ ඔබට හඳුනාගත හැකි ත්‍රිකෝණ ප්‍රිස්මයේ ලක්ෂණ පුතේ 1 2 3 කියලා දාලා පහල් ලියමු 1 त्रिकोण प्रिस्मये मुहुनात पहक एत त्रिकोण प्रिस्मये मुहुनात पहक एत देख त्रिकोणाकार हेड दिख की त्रिकोणाकार हेड दिख की एवा प्रमाणेन हा एवा प्रमाणेन हा हेडेन समानय एवा प्रमाणेन हा हेडेन समानय अंक तुन अनेकुत मुहुनात अनेकुत मुहुनात तुन अनेकुत मुहुनात तुन सुजुकोनाश्र हेडयाक लबागानि सुजुकोनाश्र हेडयाक लबागानि अनेकुत मुहुनात तुन सुजुकोनाश्र हडयाक लबा गानि अंक हतर त्रिकोण प्रिस्मये अंक हतर त्रिकोण प्रिस्मये त्रिकोण प्रिस्मये शीर्ष हायकी त्रिकोण प्रिस्मये शीर्ष हायकी त्रिकोण प्रिस्मये शीर्ष हायकी अंक पहा अंक पहा त्रिकोण प्रिस्मये त्रिकोण प्रिस्मये दार नामे की त्रिकोण प्रिस्मये
දාර නමයකි. එකනම් ලියන්න සියල්ල සියල්ල සරල රේඛීය ධාර වේ සියල්ල සරල රේඛීය ධාර වේ හරිපොතේ හොඳයි දැන් අපි කතා කළේ පුතේ මෙතෙක් වෙලා ගණවස්සුන් වල ගණවස්සුන් දෙකක් හා සම්බන්ධව කතා කළා ඒ ගණවස්සුන් දෙකක් හා සම්බන්ධව කතා කරන කරුණු වල එකක් සමජතුලස්ස පිරමීඩය හා සම්බන්ධව කතා කළා ඊළඟට ත්‍රිකෝණ ප්‍රිස්මය හා සම්බන්ධව තමයි කරුණු කතා කළේ එතකොට ඒකේ අපි කරුණු වල වශයෙන් කතා කරලා තියෙන කරුණු වල ඒකේ අපි මුලින්ම කතා කළපු කාරණේ තමයි ත්‍රිකෝණ ප්‍රිස්මයක් නිර්මාණය වෙන්නේ කොහොමද ත්‍රිකෝණ ප්‍රිස්මය නිර්මාණය වීම සඳහා ත්‍රිකෝණාකාර මුහුණ දෙකක් සහ සුදුකෝණාස්රාකාර මුහුණ තුනක් තියෙන්න ඕනේ එතකොට එයාගේ ඒ ඝනවස්ව නිර්මාණය කිරීම සඳහා භාවිතා කරන පතරමක හැඩය තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ මේ අදාළ පතරමක හැඩය එතකොට ඊට පස්සේ අපි කතා කළා මේ ඝනවස්ව තුල තියෙන විශේෂ ලක්ෂණ කාණ්ඩය තමයි එයාට මුහුණක් පහක් තියෙනවා කියලා කතා කළා මේ තමයි එයාට පවතින මුහුණක් පහ එතකොට ඒකේ ත්‍රිකෝණාකාර මුහුණක් හැඩ දෙකක් තියෙනවා ත්‍රිකෝණාකාර මුහුණක් හැඩ දෙකයි ඒ හැඩ දෙක ප්‍රමාණයෙන් සහ හැඩයෙන් සමාන වෙන්න ඕනේ ප්‍රමාණයෙන් සහ හැඩයෙන් සමාන වීම සිද්ධ වෙන්න ඕනේ ත්‍රිකෝණාකාර මුහුණක් දෙක එතකොට ඒ ත්‍රිකෝණාකාර මුහුණක් දෙක හැර පවතින අනිකුත් ත්‍රිකෝණාකාර මුහුණක් sorry අනිකුත් මුහුණක් සියල්ලම ත්‍රිකෝණාකාර මුහුණක් දෙක හැර පවතින අනිකුත් මුහුණක් සියල්ලම අපිට සුජිකෝණාස්රාකාර මුහුණක් වීම සිද්ධ වෙනවා එතකොට ත්‍රිකෝණාකාර මුහුණක් දෙකයි ඒ හැර පවතින අනිකුත් මුහුණක් තුන අපි හඳුන්වනවා සුජිකෝණාස්රාකාර මුහුණක් කියලා ඉන් පසුව අපි කතා කළා ත්‍රිකෝණාකාර ප්‍රිස්මයක ශීර්ෂ තියෙනවා 6. එයාට පාදින ශීර්ෂ සංඛ්‍යාව 6යි. ඒ වගේම ධාර වශයෙන් තියෙනවා ධාර 9ක්. ඒ ධාර 9 සරල රේඛීය ධාර වෙනවා. ඒවා සියල්ලම සරල රේඛීය ධාර වීම සිද්ධ වෙනවා. එතකොට ඔබට අද දවසේ මේ දැනට අපි කතා කරලා තියෙනවා සමචතුරස්ස පිරමීඩය යනු කවුද? සමචතුරස්ස පිරමීඩයක පවතින ලක්ෂණ මොනවාද? එයාගේ ඒ කරුණු සම්බන්ධව කතා කළා, පතරමග හැඩය පිළිබඳ සාකච්ඡා කළා. ඉන්පසුව අපි කතා කළා ඊළඟ කාරණේ තමයි ත්‍රිකෝණ ප්‍රිස්මයක් නිර්මාණය වෙන්නේ කොහොමද? ත්‍රිකෝණ ප්‍රිස්මයක පතරමග හැඩය පැහැදිලි කළා. ඊට පස්සේ ත්‍රිකෝණාකාර ප්‍රිස්මයක තියෙන ලක්ෂණ සාකච්ඡා කිරීම කළා. එතකොට ඔබට මේ ලක්ෂණ දැනට මේ කතා කරපු සෑම ලක්ෂණයක්ම මතක තියෙන්න ඕන. ඔබට ඉදිරියේදී කතා කරන සෑම පේපර් එකකම ඊට පස්සේ වාරි භාග පේපර් එකේ කතා කරන ප්‍රශ්නවලදී පුතේ අනිවාර්යෙන් මේ ඝනවස්සෝන් වල පතරම් අඳින්න ලැබෙනවා. ඒ වගේම මේ පතරමට අදාළ පතරම භාවිතයෙන් නිර්මාණය වන අදාළ ඝනවස්සුවේ තුල තියෙන විශේෂ ලක්ෂණ හා සම්බන්ධව ප්‍රශ්න අහනවා. එනිසා මේ ලක්ෂණ සියල්ල මේ කාල සීමාව තුළ ඔබ
හොඳින් අධ්‍යයනය කරලා හොඳින් පාඩම් කරගෙන ඒක අවසන් කර ගැනීම කරන්න. Right. දැන් අපි ඊළඟට සාකච්ඡා කරන්න හදන්නේ ඝනවස්තුන් වල තිබෙන ධාර ගණන, මුහුණත් ගණන සහ ශීර්ෂ ගණන අතර පවතින යම් සංඛ්‍යාත්මක සම්බන්ධතාවයක් පිළිබඳව තමයි සාකච්ඡා කරන්න යන්නේ. මේක ඊටාම වැදගත් සම්බන්ධතා සාකච්ඡා කිරීම ඝනවස්තුන් හා සම්බන්ධව ඔබ ඉගෙන ගන්න පළමු අවතාවෙදී ඒවායේ ධාර ගණන, ශීර්ෂ ගණන සහ මුහුණත් ගණන අතර පවතින සම්බන්ධතාවයක් ගැන තමයි ඉගෙන ගන්න යන්නේ. ඒ සම්බන්ධතාවයට අපි කියනවා ඔයිලර් සම්බන්ධය කියලා. අපි මේ සම්බන්ධතාවය කියන පුතේ ඔයිලර් සම්බන්ධතාවය. සම්බන්ධතාවයේ නම ඔයිලර් සම්බන්ධතාවය. ඔයිලර් සම්බන්ධතාවය නැත්නම් ඔයිලර් සම්බන්ධය කියලා තමයි හඳුන්වන්නේ. ඔබ ඊළඟට ලියා ගන්න ඊළඟට සාකච්ඡා කරන සම්බන්ධතාවය ඔයිලර් සම්බන්ධය. සටහන් පොතට දා ගන්න පුතේ ඔයිලර් සම්බන්ධය. ඔයිලර් සම්බන්ධය. Right. මම ඔයිලර් සම්බන්ධතාවයේ ගොඩනගෙන විදිය සහ ඔයිලර් සම්බන්ධය පිළිබඳ කරුණු වාට පැහැදිලි කිරීම කරන්න අදාළ සටහන ලියාගත්තට පස්සේ අපි මුලින්ම පුතේ ඔයිලර් සම්බන්ධය පිළිබඳ සටහන ලියාගෙන ඉමු. එතන මේ ඔයිලර් සම්බන්ධයේ ගොඩනැගුවේ කවුද? ඔයිලර් සම්බන්ධතාවය කියන්නේ මොකද්ද? හා සම්බන්ධ කරුණු සියල්ල මේ සටහන තුල තියෙනවා. ඒ සටහන වාට ඉදිරිපත් කළාට පස්සේ මට ඔයිලර් සම්බන්ධතාවය ඉදිරිපත් කරන්න විතරයි තියෙන්නේ. ඒ සම්බන්ධ කරුණු සියල්ල සටහනෙන් පස්සේ මම වාට පැහැදිලි කිරීම කරනවා. අපි සටහන ලියන්න සූදානම් වෙමු හැමෝම. හරි. ලියන්නේ මෙහෙම පුතේ. සියලු මුහුණත් සමතල වූ ඝන වස්තු සියලු මුහුණත් සමතල වූ ඝන වස්තු සඳහා පමණක් සත්‍යවන සම්බන්ධතාවයක් දහ අටවන සියවසේ ශිෂ්ටලාන්තේ විසු ශිෂ්ජාතික ලියෝන් හාට් ඔයිලර් මුලින්දල කිව්වොත් ස්විස්තලන්තයේ විසු ස්විස් ජාතික ලියෝන් හාට් ඔයිලර් ලියෝන් හාට් ඔයිලර් නම් ගණිතඥයා විසින්
සම්බන්ධතාවයක් ඉදිරිපත් කළහ සම්බන්ධතාවයක් ඉදිරිපත් කළහ ඒ පසුකාලීනව ඒ පසුකාලීනව ඒ පසුකාලීනව ඔයිලර් සම්බන්ධයේ ලෙස ඔයිලර් සම්බන්ධයේ ලෙස සලකීය හරි මේ තමයි පුතේ අපි කතා කරන ඔයිලර් සම්බන්ධතාවය ඔයිලර් නම්ితి ගණිතඥයා විසින් යම් ඝන වස්තුවක තියෙන මුහුණත් ගණන ශීර්ෂ ගණන සහ ධාර ගණන අතර පාදින සම්බන්ධතාවයක් ඉදිරිපත් කළා ඒ සම්බන්ධතාවයේ තමයි මේ පැහැදිලි කිරීම सिद्ध කරන්න යන්නේ එතකොට මේ ස්විස් ජාතික ගණිතඥයෙකු වෙන ඔයිලර් නම්ితి ගණිතඥයා විසින් තල මුහුණත් ඒ කියන්නේ අපි කතා කරන මෙන්න මේ වගේ තල මුහුණත් පිළිබඳ. ඒ කියන්නේ අපි මෙතෙක් කළා කතා කරන අපි හැම මුහුණතක්ම තල මුහුණත් වන අය. මේ සියල්ල තල මුහුණත් තියෙන අය. එතන මේ මුහුණත තල අවස්ථාවකට තියෙන ඝන වස්තුන් වල ශීර්ෂ ගාන මුහුණත් ගාන ධාර ගාන අතර පවතින විශේෂ සම්බන්ධතාවයක් තමයි මේ පැහැදිලි කිරීම सिद्ध කිරීම කරන්නේ. එතකොට එයාගේ ඕනෑම ඝන වස්තුවක මුහුණත තල වන තල මුහුණත් පවතින ඝන වස්තුන් වල ශීර්ෂ ගණනට මුහුණත් ගණන එකතු කළාට පස්සේ ලැබෙන අගය එයාගේ ධාර ගණනට දෙකක් එකතු කිරීමෙන් ලැබෙන වටිනාකමට සංඛ්‍යාත්මකව සමාන වෙනවා ඒ තමයි ඔයිලර් නම්ితి ගණිතඥයා විසින් ලබා දුන සම්බන්ධතාවය සම්බන්ධතාවේ අපි පැහැදිලි කරගත්තොත් මොකද්ද පුතේ සම්බන්ධතාවේ ඝන වස්තුවේ ශීර්ෂ ගානයි මුහුණත් ගානයි එකතු කරනවා ඒ එකතු වෙන ලැබෙන වටිනාකම එයාගේ ධාර ගාන සහ අගේ දෙකක් එකතු කිරීමෙන් ලැබෙන වටිනාකමට සමාන වෙන්න ඕන දැන් අපි සම්බන්ධතාවේ පැහැදිලි කළොත් මොකද්ද සම්බන්ධතාවේ ශීර්ෂ ගාන ධන මුහුණත් ගාන සමානයි ධාර ගාන ධන දෙක සම්බන්ධතාවයේ පැහැදිලි කරගන්න ශීර්ෂ ගාන ධන මුහුණත් ගාන සමානයි ධාර ගාන ධන දෙක ඔය තමයි අදාළ සම්බන්ධතාවය වෙන්නේ එතකොට අපි ශීර්ෂ ගාන V ලෙසත් මුහුණත් ගාන F ලෙසත් ධාර ගාන E ලෙසත් සලකනවා එතකොට අපි මේකේ සංකේත භාවිතා කරනවා ශීර්ෂ ගානට V මුහුණත් ගාන F ධාර ගාන E ශීර්ෂ ගාන V මුහුණත් ගාන F ධාර ගාන E එතකොට මේක අපි සම්බන්ධතාවයේ පැහැදිලි කරගන්නවා V ධන F සමානයි E ධන දෙක කියලා සම්බන්ධතාවයේ V ධන F සමානයි E ධන දෙක V ධන F සමානයි E ධන දෙක V කියන්නේ ශීර්ෂ ගාන F කියන්නේ මුහුණත් ගාන E කියන්නේ ධාර ගාන ධන දෙක කෙටියෙන් සම්බන්ධතාවයේ පැහැදිලි කරගන්න
V ධන F සමානයි E ධන 2 කියලා පැහැදිලි වෙනවා. එහෙනම් ඔබ ඔයිලර් සම්බන්ධතාවය ලකුණු කර ගැනීම කරන්න සම්බන්ධතා දෙක පහලින් ලියා ගන්න. ඔයිලර් සම්බන්ධය සංකේතාත්මක ප්‍රකාශනය මේ සංකේතාත්මක ප්‍රකාශය මේක ප්‍රසාන සම්බන්ධතාවය ලියා ගන්න. ශීර්ෂ ගාන ධන මූණත් ගාන සමාන ධාර ගාන ධන 2 V ධන F සමානයි E ධන 2 කියලා සංකේතාත්මක ප්‍රකාශනය ලියා ගන්න. යම් සංකේතාත්මක වටිනාකමක් හොයාගන්න විදිහ හා සම්බන්ධ සුළු කිරීමක් අපි කරන්න කරන ආකාරය පිළිබඳ දැන් පරීක්ෂා කිරීම කරමු. රයිට්. සම්බන්ධතාවයේ මතක තියාගන්න මේ සම්බන්ධතාවය මෙතන සම්බන්ධතාවයේ කැටියෙන් ගත්තොත් ලේසි V ධන F සමානයි E ධන 2. V කියන්නේ මුහුණත් ගාන F කියන්නේ V කියන්නේ ශීර්ෂ ගාන F කියන්නේ මුහුණත් ගාන E ධාර ගාන ධන 2. හරි අපි ගන්නේ කිරීම කරනකොට මේ සම්බන්ධතාවයේ ලියාගම් එක ලියන එක පහසුයි මේ සම්බන්ධතාවයේ ලියන්න ගියොත් අපිට ටිකක් කාලය විඩංගු වෙනවා ඒ නිසා මේ සම්බන්ධතාවෙන් අපි සුළු කිරීම කරනක වඩා ලේසි වෙනවා රයිට් අපි දැන් ඔයිලර් සම්බන්ධතාවයේ භාවිතා කරලා ගැටළු විසඳමු ලියන්න ප්‍රශ්න අංක 1 ප්‍රශ්න අංක 1 ඝන වස්තුවක මුහුණත් ගණන 6කි ඝන වස්තුවක මුහුණත් ගණන 6කි शीर्ष गणन अटकी शीर्ष गणन अटकी එම ඝනවස්තුවේ ධාර ගණන කොපමණද එම ඝනවස්තුවේ ධාර ගණන කොපමණද එම ඝනවස්තුවේ ධාර ගණන කොපමණද හොඳයි දැන් ඔබ ගාන කියව ගන්න අංක 1 ගණවස්සුවක අදාළ ගාන තමයි පුතේ ගණවස්සුවක් තියෙනවා මේ ගණවස්සුවේ මුහුණත් 6ක් තියෙනවා ඒ මුහුණත් 6ට අදාළ ගණවස්සුවේ ශීර්ෂ ගාන 8යි
එයාට තියෙන ධාර ගාන මං කියද කියලා අහන්න. එතකොට පුතේ ඔයා මේ ගාන හදන්න ඕනේ ඔයිලර් සම්බන්ධතාවයේ භාවිතා කරන්න. ඔයිලර් සම්බන්ධතාවයේ අපි සංකේතාත්මකව භාවිතා කරන ඔයිලර් සම්බන්ධතාවයේ ලියාගමු. ඔබ ඔයිලර් සම්බන්ධතාවයේ කියන්න V ධන F සමානයි E ධන 2. V ධන F සමානයි E ධන 2. V කියන්නේ ඝන වස්තුවේ තියෙන ශීර්ෂ ගාන, F කියන්නේ මුහුණත් ගාන, E කියන්නේ ධාර ගාන. එහෙනම් ඔබ අදාළ වටිනාකම් මේකේ තුල පාදින වටිනාකම් ටික ලියන්න. ඉස්සල්ලාම් පුතේ මුහුණත් ගාන 6යි, එයාගේ ශීර්ෂ ගාන 8යි. මේ ගාන ශීර්ෂ ගාන 8යි, V කියන්නේ ශීර්ෂ ගාන, මෙතෙන්ද දැම්ම 8. එකතු කිරීම F කියන්නේ මුහුණත් සංඛ්‍යාව, මුහුණත් සංඛ්‍යාව කීයද 6යි. V කියන්නේ ශීර්ෂ ගානේ වටිනාකම 8යි. F කියන්නේ මුහුණත් ගාන වටිනාකම 6යි. සමාන ලකුණ ලියන සමානයි. E එකතු කිරීම 2. පුතේ මෙතන තියෙන්නේ V වල අගේ 8, F වල වටිනාකම 6, මේ දෙන්නගේ එකතුව ලැබෙනවා 14යි. 8යි 6යි එකතු කළාම 14යි. 14 සමානයි E එකතු කිරීම 2. 14 සමානයි E ධන 2. එතකොට ඔයා මේක ලබන්න ඕනේ E වල වටිනාකම. ඔයා හිතන්න 14 ලැබෙන 14 කියන අගය සමාන වෙනවා E ධන 2 කියන අගයට. E කියන අගයට දෙකක් එකතු කළාම ලැබෙනවා කීයද පුතේ? 14. ඊට දෙකක් එකතු කළාම ලැබෙනවා කීයද? 14. එහෙනම් ඔයා හිතන්න ඊකට ඊ කියන කෙනාට ලැබෙන්න ඕනි අගය කීයද? 14 වෙන්න දෙකට කීයක් දානවද? මෙහෙම හිතන්නකෝ. 14 සමානයි 12 එකතු කිරීම 2. 12යි 2යි එකතු කළාම කීයද? 14යි. දෙකට 12ක් එකතු කළාම තමයි 14 වෙන්නේ. එහෙමනම් මෙතන ඊ කියන කෙනාට ලැබෙන්න ඕනි ඉලක්කම කීයද? 12යි. 14 ලැබෙන්න දෙකට එකතු කළා 12. එහෙනම් 12 කියන්නේ කවුද? ඊ. ඊ කියන්නේ අදාළ ධාර ගාන ඊ සඳහා ලැබෙන වටිනාකම 12යි. එහෙනම් අදාළ ධාර ගණන කීය ලැබෙනවද? ධාර ගාන 12යි කියලා ලැබෙනවා. නවත පැහැදිලි කළොත් ඔයිලර් සම්බන්ධතාවයේ ලිව්වා V ධන F සමානයි E ධන 2. V කියන්නේ ශීර්ෂ ගාන 8යි, F කියන්නේ මුහුණත් ගාන 6යි, E ධන 2 8යි 6යි 14යි එකතු කළාම 14 සමානයි E ධන 2ට. E වල වටිනාකම වෙන්නේ E වල වටිනාකම ලබා ගන්න ඕනි. එතකොට පුතේ මෙතන 14 සමානයි 14 ලැබෙන්න දෙකට කීයක් එකතු වෙනවද? දෙකට එකතු කරන්න ඕනි 12ක්. දෙකයි 12යි එකතු කළාම 14යි. නැ E වලට ලැබෙන වටිනාකම කීයක් වෙනවද? 12යි. E කියන්නේ ධාර ගාන 12ක් වෙනවා. රයිට්. එහෙමනම් අදාළ පළවෙනි ගානට අදාළ පිළිතුරු ලැබිච්ච විදිහ ඔබ ලියාගන්න.
හරි පුතේ දැන් අපි දෙවෙනි ගාන ලියා ගමු ප්‍රශ්න අංක 2 ලියන ඝන වස්තුවක මුහුණත් ගණන ඝන වස්තුවක මුහුණත් ගණන අටකි මුහුණත් ගණන අටකි ශීර්ෂ ගණන 6කි ශීර්ෂ ගණන 6කි එම ඝනවස්සුවේ ධාර ගණන සොයන්න එම ඝනවස්සුවේ ධාර ගණන සොයන්න එම ඝනවස්සුවේ ධාර ගණන සොයන්න හරි පුතේ ගාන පැහැදිලිව කියව ගන්න ඔබට ලබා දෙන තියෙන ගාන තියෙන්නේ මුහුණත් අටක් තියෙනවා ශීර්ෂ හයක් තියෙනවා ධාර ගාන කිදි කියලා අහන්නේ පුතේ ඔයිලර් සම්බන්ධතාවයේ ලිව්වා V ධන F සමානයි E ධන 2 V ධන F සමානයි E ධන 2 නම් අපි මුහුණත් ගාන මෙතෙන්ට ලකුණු කර ගැනීම කරනවා ගානේ මුහුණත් ගාන 8යි ශීර්ෂ ගාන 6යි පුතේ ශීර්ෂ ගාන 6ක් වෙනවා මුහුණත් ගාන 8ක් වෙනවා එතකොට සමානයි E එකතු කිරීම 2 මෙතන මේ සංඛ්‍යා දෙකේ කලින් ගාන වගේම තමයි එකතුව ලැබෙනවා 14යි 14 සමානයි E ධන 2 එතකොට සංඛ්‍යාවන් දෙකේ එකතුව 14යි 14 සමානයි E ධන 2ට මෙතන වටිනාකම 14ක් වෙනවා 14ක් වන අගය ලැබෙන්න දෙකට එකතු වෙනවා කීයක්ද 12ක් එකතු වෙනවා එහෙනම් 14 සමානයි 14 ලැබෙන්න 12ක් එකතු කරනා දෙකට එහෙනම් E වලට ලැබෙන වටිනාකම E සමානයි මේ ගානෙත් 12යි ඒ කියන්නේ අදාළ ධාර ගාන 12ක් වෙනවා මේක මම ඔයාලට පැහැදිලි කිරීම සිද්ධ කරන්නේ අපිට එක එක ආකාරවල ගන්නේ කිරීම කරනකොට මුහුණත් ගාන වෙනස් වෙලා ශීර්ෂ ගාන වෙනස් වෙලා ධාර සංඛ්‍යා වෙනස් වීම එකිනෙකට එකිනෙකට වෙනස් වීමේ හැකියාව පවතින බව හරි මේ ගානට අදාළවත් ධාර සංඛ්‍යා 12යි ලැබුණේ නමුත් ධාර සංඛ්‍යා 12ක් වුණාට එයාගේ තිබෙච්ච මුහුණත් සංඛ්‍යා සහ ශීර්ෂ සංඛ්‍යා වෙනස් වෙනවා හරි රයිට් එනං අංක දෙක ගාන සුළු කර ගැනීම කරන්න හරි අපි තුන්වෙනි ගාන ලියමු පුතේ ලියන්න එක්තරා ඝනවස්තුවක
මුහුණත් 20ක් සහ මුහුණත් 20ක් සහ ශීර්ෂ 12ක් ඇත මුහුණත් 20ක් සහ ශීර්ෂ 12ක් ඇත එම ඝනවස්සුවේ මුහුණත් 20ක් සහ ශීර්ෂ 12ක් ඇත එම ඝනවස්සුවේ ධාර ගණන කොපමණද එම ඝනවස්සුවේ ධාර ගණන කොපමණද හරි ගාන කියව ගන්න බලන්න හරි පුතේ දැන් මේ ඝනවස්සුව සම්බන්ධ වල දින ප්‍රශ්නේදී මුහුණත් 20ක් තියෙනවා ශීර්ෂ 12ක් තියෙනවා ධාර කීයක් තියෙනද කියලා අහන්න මුහුණත් 20ක් තියෙන ශීර්ෂ 12ක් තියෙන ධාර ගාන කීයක් වෙනවද කියලා අහන්න පුතේ එතකොට ශීර්ෂ සංඛ්‍යාව 12යි මෙතන ගත්ත 12 ශීර්ෂ ගාන 12යි මුහුණත් ගාන 20යි එතකොට ඔබ ධාර ගාන තමයි අහන්නේ ධාර ගාන ධන දෙක V කියන්නේ ශීර්ෂ සංඛ්‍යාව ශීර්ෂ ගාන 12යි F කියන්නේ මුහුණත් ගාන 20යි සමානයි E ධන දෙක පුතේ මෙතන මේ සංඛ්‍යාවන් දෙක එකතු කරන්න 20ට එකතු කරන් 12 20යි 12යි එකතු කළාම සංඛ්‍යාත්මකව කීයක් වෙනවද 32යි 32 සමානයි E එකතු කිරීම දෙක හරි දැන් පුතේ ඔයා මට කියන්න 32 ලැබෙනවා ඉලක්කම් දෙකක් එකතු කළා ඉලක්කම් දෙක එකතු කළා 32 ලැබෙනකොට එක ඉලක්කමක් දෙක එහෙනම් දෙකට එකතු කරන්න ඕනේ කීයද 32 වෙන්න නැවත පැහැදිලි කළොත් ඉලක්කම් දෙකක එකතුව 32ක් වෙනවා ඒ ඉලක්කම් දෙකෙන් එක ඉලක්කමක් දෙක කියන්න දෙකට කීයක් එකතු වෙනවද දෙකට කීයක් එකතු කරන්න ඕනේ 32 වෙන්න එකතු කරන්න ඕනේ ඉලක්කම කවුද 30 එහෙනම් මෙතෙන්ට අපි e වෙනුවට දාන්න ඕනේ කීයද 32 ලැබෙන 32 සමානයි 30 එකතු කිරීම කීයද 2 30යි 2යි එකතු කළාම කීයද 32ක් වෙනවා එවනම් පුතේ මෙතන e කියන සංකේතයට ලැබෙන්න ඕන ඉලක්කම කීයද 30 e කියන සංකේතයට ලැබෙන්න ඕන ඉලක්කම 30 එහෙනම් e වල වටිනාකම සමාන වෙන්න ඕන කීයද පුතේ 30ට e කියන්නේ මොකක්ද ධාර ගාන එහෙනම් ධාර ගණන කීයක් වෙනවද ධාර ගාන 30ක් වෙනවා මේ ගානේ හරි ලියා ගන්නකෝ හරි අපි ගමු පුතේ ඊළඟට ඊළඟ අවස්ථාවේ තියෙන ගාන ලියන්න මෙහෙම ලියන්න ධාර 10ක් තිබෙන ධාර 10ක් තිබෙන ධාර 10ක් තිබෙන
ගණ වස්තුවක ධාර 10ක් තිබෙන ගණ වස්තුවක ධාර 10ක් තිබෙන ගණ වස්තුවක මුහුණත් ගණන 6කි මුහුණත් ගණන 6කි එම ඝන වස්තුවේහි පවතින එම ඝන වස්තුවේහි පවතින එම ඝන වස්තුවේහි පවතින ශීර්ෂ ගණන එම ඝන වස්තුවේහි පවතින ශීර්ෂ ගණන කොපමණද එම ඝන වස්තුවේහි පවතින ශීර්ෂ ගණන කොපමණද හරි ගණ කියව ගන්නකෝ මුලින්ම අපි මේ ගාන්ට දාලව ඔයිලර් සම්බන්ධතාවයේ යෙදීම सिद्ध කරනවා ඔයිලර් සම්බන්ධතාවය v ධන f සමානයි e ධන 2 v ශීර්ෂ ගාන f මුහුණත් ගාන e ධාර ගාන කියන වටිනාකම් ආදේශ කරනවා මේකේ මුහුණත් ගාන 6යි ශීර්ෂ ගාන අහන්නේ නම් v වල වටිනාකම මේ වෙලාවේ හොයන්න ඕනි v ධන f වල වටිනාකම 6යි f වල වටිනාකම 6ක් වෙනවා ධාර සංඛ්‍යාවේ වටිනාකම 10යි ධාර ගාන වෙනුවට දැම්ම 10 එකතු කිරීම 2. එතකොට මෙතන v ධන f සමානයි e ධන 2 සම්බන්ධතාවයේ තුල පුතේ v කියන්නේ ශීර්ෂ ගාන ධන f කියන්නේ මුහුණත් ගාන වටිනාකම 6යි v ධන 6 සමානයි e වල වටිනාකම 10යි 10 ධන 2 එතකොට ඔබට කලින් අවස්ථාව වගේම තමයි පුතේ මේ දෙන්න එකතු වෙන්නේ නැහැ v එකතු කිරීම 6 සමානයි පුතේ මේ වෙලාවේ මේ දෙන්න තමයි එකතු වෙන්නේ 10ට එකතු කරන්න 2ක් 10යි 2යි එකතු කළාම වටිනාකම කීයක් වෙනවද 12යි එතකොට මෙතන තියෙන v ධන 6 සමානයි 12යි 12 ලැබුණේ 10ට එකතු වෙනවා 2ක් 10යි 2යි එකතු කළාම 12යි. ඔබට මෙතනදී තියෙන v වල සංඛ්‍යාත්මක වටිනාකම ලබා ගන්න ඕනේ. ඔයා හිතන්න අගයන් දෙකක් එකතු කළාම 12 ලැබෙන්න ඕනේ. අගයන් දෙකක එකතුව 12ක් වෙන්න ඕනේ. අගයන් දෙකක එකතුව 12ක් වෙනකොට එක අගයක් 6යි නම් 6ට කීයක් එකතු වුණොත්ද 12 ලැබෙන්නේ? 6ට 6ක් එකතු කරන්න. එහෙනම් මෙතෙන්ට අපි යොදනවා කීයද 6 6 ධන 6 සමානයි කවුද 12 දැන් මේක හිතන්න ඔයා 6 ධන 6 සමානයි 12 එහෙනම් මෙතන 6 ඉන්නවා මෙතන 12 ඉන්නවා v වෙනුවට මෙතන ඉන්නේ කවුද 6 v වෙනුවට ඉන්න අගේ තමයි 6 ඉලක්කම එහෙනම් පුතේ v ට ලැබෙන්න ඕනි මේ වෙලාවේ කීයද 6 v සඳහා ලැබෙන ඉලක්කම 6 එහෙනම් v කියන්නේ ශීර්ෂ ගණන කීයක් වෙනවද ශීර්ෂ ගාන 6ක් වෙනවා මොන අදාල ප්‍රශ්නෙට අදාල ශීර්ෂ ගාන අපි හෙව්වා ශීර්ෂ ගාන 6යි right පුතේ දාගන්න ප්‍රශ්න අංක 4 අදාල පිළිතුර
හරි පුතේ දැන් අපි ඝනවස්තුන් හා සම්බන්ධ ඔයිලර් සම්බන්ධතාවය යටතේ හදන අවසානම ගාන මේ ගානෙන් අපි අද දවසේ කරුණු සාකච්ඡා කරලා අවසන් කරනවා මේක අවසාන ගාන ඔබ ඉක්මනින් ලියා ගන්න රයිට් ඊළඟ ප්‍රශ්නය ලියන්න ඝනවස්තුවක මුහුණත් ගණන 12ක්ද මුහුණත් ගණන 12ක්ද ධාර සංඛ්‍යාව 30ක්ද වේ මුහුණත් ගාන 12ක්ද ධාර සංඛ්‍යාව 30ක්ද වේ ඝනවස්තුවක මුහුණත් ගාන 12ක්ද මුහුණත් ගාන 12ක්ද दार गान तिहाग देवे दार गान तिहाग देवे इम गणवस्वे शीर्ष गान कोपमन दे इम गणवस्वे शीर्ष गान कोपमन दे राइट गान की ओला एक मिनट वेट पटांग गाने हरे दंपति आपि अदाल ओइलर संबंधतावे भाविता किरिम करमु वीदन एफ समान आई इकतु किरीम देख एक दी वीदन एफ वाला वाटिनाकम एफ क्या ने मुहुना संज्ञाव दोलाहाई इ क्या ने दार संज्ञाव वाटिनाकम तिहाई तिह इकतु किरीम देख दंपते मेतन वीदन दोलाहा සමානයි 30යි 2යි එකතු කළාම 32ක් වෙනවා. මෙතන සංඛ්‍යාවන් දෙකේ එකතුව 32ක්. දැන් ඔබ කල්පනා කරන්න පුතේ සංඛ්‍යාවන් දෙකක එකතුව 32ක් වෙන්න 12ට අපි එකතු කරන්න ඕන ඉලක්කම කීයද? අපි 12ට එකතු කරනවා 32ක් ලැබෙන්න 12ට එකතු කරනවාම 20යි. 20යි 12යි එකතු කළාම ලැබෙනවා කීයද 32ක් අන එහෙම හිතන්නකො ඉලක්කම් දෙකක එකතුවක් 32 වෙන්න ඉලක්කම් දෙකක එකතුව 32ක් විය යුතුයි පුතේ 32 වෙන්න 12ට දාන්න ඕනේ කීයද 20 එහෙනම් මෙතන තියෙන්න ඕනේ ඉලක්කම තමයි කවුද 20 20 ධන 12 සමානයි 32 එහෙනම් මෙතන 32ට 32 සමානයි 12ට 12 සමානයි वी वे नुवटे इन्नो ने किये दे विस्स ना वी वाला वाटिना कम समान है किये दे विस्सक वेनो वी वाला वाटिना कम विस्सक उनाहम है वी यानु काउ दे अदाले शीर्ष गणने पुते शीर्ष गान किये दे विस्सक वेनो अनेहे माया पी ओइलर संबंधतावे बाविता करला सुलुकिरीमा कपी आवश्यक क्रीम सिद्ध करेगा ते हरे राइट पुते අවසාන පිළිතුරු ලබාගත් ආකාරය ඔබ පැහැදිලිව සටහන් කර ගැනීම කරන්න. හරි පුතේ එවනම් අපි අද්දාසේ කතා කලා ඝනවස්තුන් හා සම්බන්ධ මාතෘකාව මුලින්ම සාකච්ඡා කරලා අවසන් කරලා තියෙන්නේ ඔබ මේ අද දවසේ තුර සාකච්ඡා කරපු ඝනවස්තුන් හා සම්බන්ධ ඉගෙනගත්ත සටහන් නැවත වරක් අධ්‍යයනය කිරීම කරන්න ඊට අමතරව ඔබට හැකියාව පවතිනවා නම් පිළපතේ තියෙන
ගණවසුන් මාතෘකාව හා සම්බන්ධ කරුණු අවබෝධ කරගන්න ඒ සටහන් කියවන්න ඒ සටහන හා සම්බන්ධ පෙළපොතේ අභ්‍යාස ටික අවසන් කර ගැනීම කරන්න මම ඔයාලගේ WhatsApp group එකක් හරහා ඔබට තවත් ගණවසුන් හා සම්බන්ධව තවත් කරුණු සහ අදාළ අභ්‍යාස කීපයක් ලබා දීම සිද්ධ කරනවා ඒ ලබා දෙන අභ්‍යාස ඔබ නැවත වරක් කරලා ඒ ලබා දෙන පිළිතුරුත් එක්ක ඔබ පිළිතුරු සංසන්දනය කර ගැනීම සිද්ධ කිරීම කරන්න එහෙමනම් පුතේ අපි අදවසට සමු ගන්නවා හැමෝම පරිස්සමෙන් ඉන්න හොඳින් වැඩ කටයුතු ටික සාර්ථකව කරගෙන යන්න හැමෝටම ජය වේවා ආයිබෝවා